සීග්‍ර කොවිඩ් ව්‍යාප්තිය හැම්වේ දහස් ගණනින් කොවිඩ් මරණ වාර්තා වූ ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා පහළ අගයක් ගෙන තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළදී ඇමරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 27ක් වීම විශේෂත්වයක්. විදේශ මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනයේ ක්‍රමානුකූල සහ සාර්ථක එන්නත්කරණයේ හේතුවෙන් මෙලෙස කොවිඩ් මරණ පහළ ගොස් ඇති බවයි. එමෙන්ම රටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද පහළ දමමින් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇත්තේ නව කොවිඩ් ආසාදිතයන් 6642ක් පමණයි. මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්තිය වාර්තාගත ලෙස ඉහළ යෑමත් සමග වියට්නාමයේ මිකොන් කලාපයේ සංචරණ සීමා දැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. කොවිඩ් වෛරසය සාර්ථක ලෙස පාලනය කළ වියට්නාමයේ නව කොවිඩ් රැල්ලක් මතුවූයේ පසුගිය අප්‍රේල් මාසයේ සිටයි. ඒ අනුව ඊයේ දිනේදීද එරට නව ආසාදිතයන් 1953 දෙනෙකු වාර්තා වූ අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව වනවා. එහිදී වැඩිම ආසාදිතයන් පිරිසක් හමු වී ඇත්තේ හෝචිමින් නුවරින්. කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට වියට්නාමෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 30,000කට ආසන්න වන අතර එරටින් කොවිඩ් මරණ 116ක්ද වාර්තා වුණා. මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රවේදයේ දරුණු ලෙස ව්‍යාප්ත වූ ඉන්දුනීසියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 36,197 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළදී එරටින් වාර්තා වූ නව කොවිඩ් මරණද 16 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ එරට රෝහල්වල ධාරිතාවයේ අඩුවීම සහ ඔක්සිජන් සැපයීම බරපතල මට්ටමින් පහත වැටීමත් සමග එරටින් කොවිඩ් දැඩි ව්‍යසනයක පෙරනිමිති පෙන්වමින් පවතින බවයි. එමෙන්ම ගෙවි ගිය මේ මාසයේ සිට කොවිඩ් වෛරස ආසාදනය වන ඉන්දුනීසියානු ළමුන්ගේ සංඛ්‍යාවද 3 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. එරට ලදරු මරණ සංඛ්‍යාවත් වේගයෙන් පහළ ගොස් ඇති අතර මියගිය ළමුන්ගෙන් අඩක්ම වයස අවුරුදු 5ට අඩු අය බවයි විදේශ මාධ්‍ය අවධාරණය කර ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් අනතුරු අඟවන්නේ වසංගතයේ පැතිරීම මන්දගාමී නොවනු ඇති බවටයි. මේ අතර ගත වූ පැය 24 තුළද ඔස්ට්‍රේලියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 88ක් වාර්තා වී තිබෙනවා. ඒ අතුරින් වැඩිම පිරිසක් දැනට වසා දමා ඇති සිඩ්නි නගරයෙන් වාර්තා වීම විශේෂත්වයක්. ඔස්ට්‍රේලියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස වාර්තාගත ලෙස වැඩි වී ඇත්තේ අකණ්ඩව 5 වන දිනටයි. කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ රටක් වුවද ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාව මේ වන විට නව කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටිනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.